අපි හිතුවේ ගෝඨාගෝ මොනාමේ කීවර වෙනවයි කියලා. දැන් නම ඊළඟ නම එනවලු තව කෙනෙක් ගෙදර යවන්න. එයා ගෙදර යවුවම ඊට පස්සේ දිනේෂ්ඨ සිද්දවේලු ජනාධිපති වෙන්නේ. යකෝ මේක මලකූලමක්. ඊට වඩා ලේසි කාව දෝණි කියලා කියන්නේ. අපි එයාව ජනාධිපති කරන්නකෝ මේ කරදරෙන් බේරෙන්න. දැන් ගෝ හෝම් කියලා කියුවම ඊයා. දැන්වත් මේ රටට මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න සටන් කරන්න දෙන්නේ නැද්ද? මේක මේ හැමදාම මේ රටේ මිනිස්සු ජාත්‍යන්තර නාලිකාවලට ප්‍රවෘත්ති සපයමින් මේක නිකන් අර ලිබියාවක්. ඒ අරගලයට දර සුජාතභාවය දෙන්නේ නැන්නේ. මේ තියන්නේ රාජ්‍ය බිඳවැට්ට වීම. මම විපක්ෂයේ හිටියත් ආණ්ඩුවේ හිටියත් ඒකට ඉඩ දෙන්න කියලා මං කියන්නේ නැහැ. මට රනිල් වික්‍රමසිංහගෙන් ඇමතිකම් ඕනේ නැහැ. මට මගේ රාජ්‍ය ඕනේ. අපි රුසියාවේ රාජ්‍ය තෙල් සමාගමක සභාපති CEO අපි ගෙන්නුවා ලංකාවට. ගෙන්නලා ඒ වෙලාවේ හිටපු කාංචන ඇමතිතුමා මහ බැංකුව අධිපතිතුමා එක්ක සාකච්ඡා කරා. ඒ අය ওই නම වෙන්න තමයි රටින් පිට උනේ. ඒ සමාගම අවබෝධතා කිවිසුමක් හදලා එවලා තියෙනවා. ඒකට එකගද නැද්ද කියලා කියන්නේ. එකග නම් ඊළඟට ඒගොල්ලෝ එවනවා ඔපරේෂන් ඇග්‍රීමන්ට් එකයි ගැරන්ටි එකයි. ඩොලර් මිලියන් 300ක ණයක් හැම මාසයකටම. මේ ජනවාරි ගන්න තෙල් වල මුදල ගෙවන්න ඕනේ ලබන මාසේ අවුරුද්ද ජනවාරි. හම්බෙන්නේ ලෝක වෙළඳපොලේ තියෙන මිලට වඩා 15%ත් 35%ත් අතර අඩු මිලකට. හැබැයි පෙට්‍රෝලියම් එකේ නීත්‍යාංශ නිලධාරණියක් අන්න ලිඛිතව දෙනවා මේ සභාගමේ නීත්‍යානුකූල භාවය පිළිබඳ සොයා බලා බැලීමෙන් තොරව මෙවැනි කිසුමකට එකඟතාවයේදීම බහානකී කියලා. ඉතින් පැටි කිරිය හොයන්න ඕනද මේ වෙලාවේ මෙහෙම උදව්වක් කරන මිනිසුන්ට? ඒ අවබෝධතා කිසුමට එකඟයි කියලා යවුවොත් දෙන්නේ අපිට බොරතෙල්. සපුගස් කන්දට නැවත වැඩ පටන් ගන්න පුළුවන්. ඔය වැඩේට අපි මහන්සි ගන්නෙ රාජ්‍ය බිඳවට්ටන මෙහෙයුමට මේ තෙල් පොලිමේ ඉන්න මිනිහගේ පීඩනය යොදා ගන්නවා. ඉක්මනට මේ මිනිස්සු ගෙදරට යවන්න ඕන. යවන්න මෙන්න මේ වැඩේ කරන්න කියන්නේ. වර්තමාන ජනාධිපතිතුමත් හම්බෙලා මම මේ විස්තර ටික කිව්වා. එදාරෑ පාර්ලිමේන්තුවත් අල්ලගත්තා නම් අද රාජ්‍යයක් පවතීද? ඊට පස්සේ අල්ලගන්න තියෙන ශේෂ්ඨාධිකරණ ගොඩනැගිල්ලයි ITN එකයි රූපවාහිනියයි අල්ලගත්තා. අපි අතර රටාව දැන් බල අපි කියන ඉදිරි හිටපල්ලා. දැන් මේකද අපිට ඕනේ? මම කියන්නේ මේක අරගල කරුවන් නෙමෙයි අරාජික කරුවන්. ඒක සඳහා ගන්න හදිසි නීතිය සාමාන්‍ය සිවිල් ජන සමාජයේ යුක්තිසහගත අයිතිවාසිකම් පොඩිපට්ටම් කරන්න පාවිච්චි කළොත් ලබන මාසේ විවාදෙදී අපි මේකට විරුද්ධ වෙනවා. තමුනාසලාගේ පාලනයට නොලැබී තිබෙන සුජාතභාවය ඉක්මනින් ඇති කරගත යුතුයි. ඒ සඳහා සර්වපාක්ෂික ජාතික එකඟතා පාලනයක් පිහිටු වීම සඳහා කටයුතු කළ යුතුයි. මේ අරාජික වාදීන්ට ඉඩ නොතැබිය යුතුයි. කිව්වා අර රූපවාහිනියට පැන්නකෝ කෙනාව ප්ලේන් එකෙන් ගෙනාපු විදියක ඇතයි. ආ අපි තමයි අරගලය කියලා නැවැත්තුවා පොදා වැඩසටහන. එතකොට මේක හොඳද? ඒක දරුවෙක්ගේ. ඒ දරුවා නම් උන්දගේ අප්පච්චි කවුද කියලා හොයන්න ඕන. මේ අප්පච්චිද කතා කරේ. දරුවා නෙමෙයි මේ මරුවගේ හැසිරුනේ.